අයිබුවන්. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සිය ධූරයෙන් ඉවත්වීමට අවශ්‍ය බව සඳහන් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර ඇති බව කථානායක කාර්යාලය පවසනවා. මැතිවරණ කොමිසමට සාමාජිකයන් පත් කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ප්‍රධානියා ලෙස කථානායක කරු ජයසූරිය මහතා මේ සම්බන්ධයෙන් නොවැම්බර් 29 වෙනිදා නිවේදනයක් නිකුත් කර තිබුණා. මෙම අවස්ථාවේ ඉවත් නොවී දුරකාලයේ සම්පූර්ණ කිරීම සුදුසු බව තම අදහසයයි කථානායකවරයා එම නිවේදනයෙන් මහින්ද දේශප්‍රිය මහතාට දන්වා තිබෙනවා. මැතිවරණ ක්‍රියාවලිය තුළ හඳුනාගෙන ඇති වැදගත් ප්‍රතිසංස්කරණ සිදු කිරීම සඳහාත් ඉදිරියේදී එළමෙන තීරණාත්මක මැතිවරණ ප්‍රශස්ත අන්දමින් මෙහෙයීම සඳහාත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රියගේ මෙහෙයීම ඉතා වැදගත් වනු ඇති බවද කථානායක කරු ජයසූරිය අවධාරණය කර ඇතැයි එම නිවේදනයේ සඳහන් වනවා. 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව එතෙක් පැවති මැතිවරණ දෙපාර්තමේන්තුව අහෝසි කරමින් මැතිවරණ කොමිෂන් සභාව පිහිටමුණු ලැබුවා. ඒ අනුව එවක මැතිවරණ කොමසාරිස් ධූරයේ කටයුතු කළ මහින්ද දේශප්‍රිය මැතිවරණ කොමිසම් සභාවේ සභාපතිවරයා ලෙස පත්කර 2015 නොවැම්බර් මාස 13 වෙනි දින මැතිවරණ කොමිෂන් සභාව ප්‍රතිෂ්ඨාපනය කරනු ලැබුවා. ජනාධිපති නීතිඥ නලින් ජේ අබේසේකර සහ මහාචාර්ය එස් රත්නජීවන් එච් හූල් යන අය මැතිවරණ කොමිෂන් සභාවේ අනුගත සාමාජිකයන් වනවා. වසර 5ක දුර කාලයක් සඳහා මෙම පත්වීම සිදු කර තිබෙනවා. ඒ අනුව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මෙලෙස ඉල්ලා අස්වීම සඳහා සිය ඉල්ලීම ඉදිරිපත් කර තිබෙන්නේ අදාළ දුර කාලයෙන් තවත් වසරකට ආසන්න කාලයක් ඉතිරිව තිබේදී. ජනාධිපතිවරණ සමයේ BBC සිංහල සේවය සමග පැවති සාකච්ඡාවකදී මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කළේ ජනාධිපතිවරණයෙන් පසු කොමිසමේ සභාපති ධුරයෙන් තමන් ඉල්ලා අස්වීමට අදහස් කරන බවයි. එයට හේතුව ලෙස ඔහු දැක්වුවේ පළාත් සභා මැතිවරණයේ ජනාධිපතිවරණය පෙර පැවැත්වීමට නොහැකි වූහොත් ධූරයෙන් අස්වන බවට තමන් කර තිබූ ප්‍රකාශයක්. පළාත් සභා මැතිවරණය දිගින් දිගටම කල්යාමට විරෝධය පළ කිරීමක් ලෙස මේ වසර මුලදී ඔහු එම ප්‍රකාශය කර තිබුණා. සීමා නිර්ණ ගැටලු සහ නිසි පාර්ලිමේන්තු අනුමැතිය නොමැතිවීම හේතුවෙන් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට තාමත් නොහැකිව තිබෙනවා. එයට විරෝධය පළ කිරීමක් ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කර තිබෙනවා. සභාපති ධුරයෙන් ඉවත් වූවද මැතිවරණ කොමිසමේ සාමාජිකයෙක් ලෙස සිය ධුර කාලය සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වන බව මහින්ද දේශප්‍රිය BBC සිංහල සේවයට කියා සිටියා. මැතිවරණ කොමිසමේ සාමාජිකයෙක් වන රත්නජීවන් එච් හූල් හා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය අතර මතගැටුම් කිහිපයක් පසුගිය කාලේ ඇති වූ බවටද මේ අතර වාර්තා වුණා. පාර්ලිමේන්තු මැතිවරණය මෙන්ම කල්ගිය පළාත් සභා මැතිවරණයද පාර්ලිමේන්තු අනුමැතිය හිමිවුවොත් ලබන වසරේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. මේ අතර මැතිවරණ කොමිසම් සභාවේ සභාපති ධුරයෙන් ඉවත්වීමට මහින්ද දේශප්‍රිය මහතා විසින් කරන ලද ඉල්ලීම ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර ඇති බවද වාර්තා වනවා. ඒ අනුව මහින්ද දේශප්‍රිය මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් කරන ලද ඉල්ලීම සලකා බැලූ ජනාධිපතිවරයා මැතිවරණ කොමිසම් සභාවට දැනුම් දී ඇත්තේ ඉදිරියේදී පාර්ලිමේන්තු මහමැතිවරණයක් පැවැත්වීමට නියමිතව තිබීමත් මැතිවරණ නීති රීති සංශෝධනය කිරීම ආදී කරුණු හේතු වෙනුත් මහින්ද දේශප්‍රිය මහතාගේ සේවය තවදුරටත් අවශ්‍ය බවයි. එසේම ඒ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්රයා විසින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට ලිපියක් එවමින් සඳහන් කර ඇත්තේ ඉල්ලා අස්වීම පිළිගත නොහැකි බව ජනාධිපතිවරයා දැනුම් දුන් බවයි. මේ වගේ වීඩියෝස් දිනපතාම නරඹන්නට සිංහල ඔන්ලයින් අපේ YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. පහතින් තියෙන බෙල් අයිකනේ ක්ලික් කළොත් අපි වීඩියෝස් දාපු ගමන් බලන්නටත් ඔයාලට පුළුවන්. එහෙනම් මේ වගේ වීඩියෝ එකකින් නැවත හමු වෙනතුරු ගිහිල්ලා එන්නම්.